අටපාස් කියලා කිව්වා නේද සමහරෙක් අටපාස් හමුදාකාරයෝ කිව්වා නේද අටපාස් හමුදාකාරයෙකුගේ බලාපොරොත්තුව මොකක්ද ජාතියක් බේර ගැනීමද නෑ කෝප්‍රල් හසලක ගාමිණී මේ අපේ අභීත විරුවා සමහර විට මේ අපි වගේ වෛද්‍යවරයෙක් වෙන්න වාසනාවක් නොලබපු කෙනෙක් වෙන්න ඇති නමුත් අද නිදහස් අධ්‍යාපනය ඉතිරි වෙනම නම් මේ රට අද මේ විදිහට ඉතිරි වෙනම නම් අපි අද අලිවංකඩ ඔස්සේ යාපනය දක්වා යනවා නම් මේ මවුන්ට පින් සිද්ධ වෙන්න අපි මේ කතා කරන්නේ හසලක ගාමිණීගේ ඒ වීරත්වය මේ ඉන්නේ අපි අලිමංකඩ අලිමංකඩ යුද හමුදා කඳවුර මේ ඔබට පේන්නේ අලිමංකඩ යුද හමුදා කඳවුරේ ස්මාරකයක් විදිහට මෙතන ලස්සනට භූමිය සකස් කරලා වට කරලා ස්මාරකයක් විදිහට තියලා තියෙන මේ බුල්ඩෝසරය යකඩ ගොඩක් හැබැයි මේ බුල්ඩෝසරෙන් ලියවෙච්ච කතාන්දරේ එච්චර ලස්සන නෑ 1991 ජූලි මාසේ 13 වෙනිදා හරියටම එල්ඩීටී ත්‍රස්තවාදීන් 4 දෙනෙකු මේ අලිමංකඩ යුද හමුදා කඳවුර විනාශ කරන්නට මේ ස්ථානයට අධික පුපුරන ද්‍රව්‍ය කිලෝ ගාණක් පුරවපු ඩෝසරයක් මේ ස්ථානයට එවනවා ඒ වන්නේ බලහත්කාරයෙන් මේ කඳවුර පුපුරවලා මේකින් හිටපු අපේ අභීත විරුවන් 600ක පමණ ප්‍රමාණයක් එකවර විනාශ කරන්නට මේ ස්ථානයේ දැනටත් ඉන්න හමුදා නිලධාරීන් අපේ විරුවන් අපිට පවසපු ආකාරයට හදිස්සියෙන්වත් මේ ඩෝසරය පිපුරුණා නම් මේ මුළු යාපනයම බේරගන්නට බෑ විනාශ වෙනවා සහ එල්ඩීටී ත්‍රස්තවාදීන් මේ යාපනය කියන අර්ධද්වීපය එක අංශු මාත්‍රයකින්වත් මේ ශ්‍රී ලංකාව තුල ජීවත් වෙනට ආසාවෙන් ඉන්න අහිංසක ජනතාවට ඉතිරි කරන්නේ නැහැ. හසලක ගාමිණී අපේ වීර විභූෂණ පරම වීර විභූෂණ පදකමින් පිදුම් ලත් මේ විරුවා කොහොමද මේ භූමිය බේරගත්තේ? දැන් මේ මහා විශාල බුල්ඩෝසර් එකක් මේ කඳවුරට එනකොට මේ කඳවුරේ හිටපු අපේ වීර විරුවෝ අතහැරලා නැහැ අභියෝගය මේකට ෆේස් ටු ෆේස් මුහුණට මුහුණලා සටන් කරලා මේ තියෙන්නේ අපිට පේන්නේ තියපු වෙඩි පහරවල් නමුත් ඒසා වෙඩි පහරවල් වලින් පාලනය කරන්නට මර්ධනය කරන්නට බැරි බව මේ වීඩියෝ එක දකින ඕන කෙනෙකුට තේරෙනවා මේ තියෙන මහා විශාල යකඩ කන්දරාවක් වීරෙක් බිහි වෙන්නේ කැමැත්තෙන් මිසක් බලහත්කාරයෙන් වීරයන් බිහි කරන්නට බෑ මේක ඇතුලේ බියගුළු එල්ටීටී ත්‍රස්තවාදීන් 4 දෙනෙක් දම්වැල් දාලා ගැට ගහලා බලහත්කාරයෙන් මේ භූමියට එවන්නේ අපේ අභීත විරුවන්ගේ ජීවිත 600ක් විනාශ කරන්න හසලක ගාමිණී අපේ වීර පරම විභූෂණ පදක්කමලත් අපේ අභීත විරුවා බඩගාමින් මොවුන්ගේ ක්‍රූර වෙඩිපහාර වලට ලක් වෙලා ලේ බැක් කරමින් මේ බුල්ඩෝසරේ කිට්ටුවට පැමිණෙනවා පැමිණිලා මෙන්න මේ පැත්තෙන් තමයි ඔහු බුල්ඩෝසරේට ගොඩ වෙන්නේ මේ තියෙන්නේ බුල්ඩෝසරේට ගොඩ වෙන පැත්ත හැබැයි ඉනිමගක් තියෙනවා ඉනිමග ඔස්සේ ඉහළට යන්නට උත්සාහ කරලා නැහැ ඒ වෙලාවේ ෂණික තීරණ සහ අපේ විරුවන්ගේ තියෙන ඒ බුද්ධිම බලමහිමය ඔය ඉනිමග දිගේ ඉහළට ඉහළට ගියා නම් සමහර විට වෙඩි පහරින් මිය යන්නට තිබුණලු හැබැයි ඔහු රහස් විදිහට රහසින් මේ කීටපු බියගුළු ත්‍රස්තවාදීන්ට නොපෙනෙන්නට කොහොම හරි මේකට ගොඩ වෙලා අතේ තිබුණු අත් බෝම්බ උපරවලා මේ වෙන්නට තිබුණු මහා විනාශය වළක්වලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ හසලක ගාමිණී අභීත විරුවා සිහි වෙන්නට ඔහු කරපු වීරක්‍රියාවේ ස්මාරකය. මේ තියෙන්නේ කෝපරල් ගාමිණී කුලරත්න
එහෙම නැත්නම් අපි දන්නේ හසලක ගාමිණී හසලක ගාමිණී අභීත විරුවාණන්ගේ ඒ සමරු පොත ඒ කියන්නේ හසලක ගාමිණී විරුවා විතරක් නෙවෙයි මේ අවිබිමක ගිනියම කියන මේ පොතකුත් තියෙනවා මේක අපි බැලුවා මේකේ තියෙන්නේ යුද්ධය නිසා ජීවිතේ එක් එක් අභීත විරුවන් තමන්ගේ අත්දැකීම් ලියලා තියෙන විදිය පිටු බර ගණනාවක තියෙන පොතක් ඉතින් මේ පොතේ සමහර සමහර තැන් තැන් වලින් මම කියෙව්වා හරිම හිතා ගන්න බෑ අපි අද මේ පොළවේ ජීවත් වෙනවා තමා නමුත් මේ පොළව අපිට මේ විදිහට ලබා දුන්න කතාන්දරේ නම් එච්චර ලස්සන නෑ එච්චර මිහිරි නෑ අවසානයේ ලස්සන දෙයක් ලියලා තියෙනවා වීරත්වය යනු හුදු වචන මාත්‍රයකින් නොවේ එසේම බලකිරීමකින් හෝ අණකිරීමකින් වීරයන් බිලක් බිහි කළ නොහැක ඒ වූ කලී අවබෝධය හැඟීම හා කැපකිරීම හමුවේ निराයාසයෙන් සිදුවන්නකි රණබිමෙහි විරුවන් ජනිතවන්නේ දේශානුරාගය හා එඩිතර බව මතයි එෙහිදී වගුරවන ලේ දහඩිය සේම කැපකරන ජීවිතවල මිල අමිලය මෙහෙවර අසම සමය අනෝරා වැසි වැටුණද ඔවුන්ගේ පාසටහන් මේ බිමෙහි කිසිදා මැකී නොයන්නේ දින සති මාස අතර යටපත් වන ඇතැම් මතක කාලයත් සමග සදාකාලිකවම වැළලී යන්නේය එහෙත් ඇතැම් දේ අලු යටලු ගිනි පුපුරක්සේ තිබී මොහොතකින් මතුව ගිනි ජාලාවක් ඇවිලී යන්නේය ඉතිහාසයේ විරුවන් පිළිබඳව වන මතකයද එවැන්නකි දියයට සැඟ වූ රබර් බෝලයක් වහා ඉහළට මතුවන්නාසේ ඔවුන් පිළිබඳව අප හදවත් තුළ මතකය යලි පණගැන්වනුයේ කිසිවෙකුට නවතාලිය නොහැකි පරිදි ලුතිතන් අලදෙනිය සැරයන් ඩිංගිරි බණ්ඩා වෙන්නවුන් තව තවත් මව්බිමට අවැසි එහෙත් එදවස ඔවුන් බිහි වූ එවැනි පරිසරයක් යලි ඇතිවීමට ඉඩ නොතිබීම අපහමුවේ පැවරී ඇති අනුලංගනීය වගකීමකි මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ අපේ අභීත විරුවා ලියපු නිසදසක් ඉතින් හසලක ගාමිණී අපේ අභීත විරුවාගේ ඒ ස්මාරක අපිට මේ දකින්න ලැබෙන්නේ හසලක ගාමිණී විරුවා අපිට නැහැ හැබැයි ඔහු පැලඳි හිස් බැසුම නිලැඳු බඳපටිය හැමදේම අපිට ඉතිරි කරලා හසලක ගාමිණී කියන චරිතය අපෙන් ඇත්තරම නැති වුණා භාවිතා කළ පිඟාන භාවිතා කළ ඇතිරි ලොකු සැපක් විඳලා අපේ රට බේරගත්ත විරුවන් නෙවෙයි මොවුන් මේ ඡායාරූප වලින් පේන්නේ හසලක ගාමිණී අපේ විරුවා ඔය කියන එල්ටීටී ත්‍රස්තවාදී යුද්ධේ කාලේ ඒ කරපු කැපකිරීම රූපරාමු විදිහට හසලක ගාමිණී විරුවන්ගේ මව තවමත් ජීවතුන් අතර වසර 90 ගණක් ක ආයුෂ වළඳා තවමත් ජීවතුන් අතර ඉන්න මවට මොනවා හිතනවද තමන්ගේ පුත්‍රයා වීර පරම විභූෂණ පදක්කමින් පිදුම් ලබන්නට කාගේවත් දන කිරීමකින් බල කිරීමකින් තල්ලු කිරීමකින් නැතිව තමා විසින්ම හිතලා තමා විසින්ම හිතාමතා තමන්ගේ රට තමන්ගේ ජාතිය බේරගන්නට මේසා විශාල කැපකිරීමක් මා කළ යුතුයි මේ කිලෝ ගානක පුපුරණ ද්‍රව්‍ය පුරවලා තමන්ගේ හමුවට එන මේ යකඩ යකා යෝධයා ඉස්සරහට පනින්නට කොච්චරනම් හදවතේ තමන්ගේ ලේවල ඒ ගැස්ම සිංහලේ ඒ ගැස්ම ශ්‍රී ලාංකිකලේ ගැස්ම ඇති වෙන්න ඕනද මේ හසලක ගාමිණී ස්මාරක ස්ථානය අලිමංකඩ යුද හමුදා කඳවුර 6 වන සිංහ රෙජිමේන්තුව